नमस्कार वेवा बुंदुरुवनट समदा बुंदुहिमि शरणयामि नमस्कार वेवा दम्रुवनट समदा सदहम शरणयामि नमस्कार वेवा संगरुवनट समदा महासंघ शरणयामि नमस्कार वेवा तुनुरुवनट समदाति शरण शरणयामि साधु 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 ශ්‍රද්ධාවන්ත පින්නතුනි අද දවසෙත් අසිරිමත් දම්සක ධර්ම දේශනා මාලාවේ තවත් ධර්ම දේශනාවකට තමයි දැන් මේ සියලු දෙනාම සූදානම් වෙලා සිටින්නේ. ඉතින් අපි සියලු දෙනාම බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවක හැටියට තමයි බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඉගෙන ගන්න. ඉතින් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකත්වයට එන්නේ අපි සියලු දෙනාම තෙරුවන් සරණ යාම තුලින්. ඒකට තෙරුවන් සරණ යාමත් එක්ක තමයි කෙනෙක් බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකෙක් බවට පත් වෙන්නේ. ඊට පස්සේ සිල්පද ටික සමාදන් වෙලා ආරක්ෂා කරනකොට බුදුරජාණන් වහන්සේගේ සීලවන්ත ශ්‍රාවකෙක් බවට පත් වෙනවා. ඉතින් ওই විදිහට තමයි බුදුරජාණන් වහන්සේගේ ශාසනය අපි ප්‍රතිඵල ලබා ගන්න හිතාගෙන ධර්මාර්ගයට පැමිණෙලා ඉස්සල්ලාම පැමිණිය යුතු මාර්ගය ශ්‍රද්ධාවයි සීලය. ඉතින් ඒ දෙක ඇති කරගත්තට පස්සේ කළ යුතු දෙයක් බුදුරජාණන් වහන්සේ අපට කියලා දීලා තියෙනවා. එතකොට ඒ කළ යුතු දේ අපි කරන්න ඕනේ. එතකොට තමයි ඒක ප්‍රතිඵල අපිට හම්බ වෙන්නේ. ඉතින් ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ශ්‍රද්ධාව උපදවා ගන්න අපිට ක්‍රම කීපයක් තියෙනවා. එකක් තමයි අපිට බුදුරජාණන් වහන්සේගේ බුදු ගුණ එකින් එක සිහි කරලා අපිට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්න පුළුවන් නේද? ඒතර බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පනා කරලා බුදුරජාණන් වහන්සේගේ ගුණ ඉගෙනගෙන බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදව ගන්නවා අපි. ඊට පස්සේ අපිට හිත පහදව ගන්න පුළුවන් බුදුරජාණන් වහන්සේ ධර්මයේ ජීවිතයේ ගලපාගෙන තමාගේ ජීවිතයේ තුලින් ධර්මයේ දකින්නකොට බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදින අපිට ඒ ක්‍රමයටත් හිත පහදව ගන්න පුළුවන්. ඉතින් ඒ නිසා ওই දෙකෙන් ගොඩාක් වැදගත් වෙන්නේ මොකද්ද? බුදු ගුණ අහලා හිත පහදව ගන්න එකද නැත්නම් ධර්මයේ ජීවිතයට ගලපගෙන හිත පහදව ගන්න එක? ධර්මයේ හිත ගලපගෙන හිත පහදව ගන්න එක ස්ථිරයි. ඒකයි වෙනස් වෙන්නේ නැහැ. ඒකෝර එතෙන්ට එන්න බෑ බුදු ගුණ අහලා හිත පහදව ගන්නේ නැතු. එහෙනම් දෙකම වැදගත්. එකක් ගොඩාක් වැදගත් අනිත් එක වැදගත් නැහැ කියන්න අපිට හරියටම බෑ. දෙකම වැදගත්. ඒ කියන්නේ දැන් බුදුරජාණන් වහන්සේ කාලේ සමහර බුදුරයන් වහන්සේ දැකලා හිත පහදවගෙන දිවි ලෝකේ ධර්මය අහලා නැහැ රාජ්‍ය කෙනෙක් ගියේ නේද? ඒකෝර යාච දිවි ලෝකේ බණ අහලා නෙවෙයි. බුදුරයන් වහන්සේ රූපේ දැකලා හිත පහදවගෙන දිවි ලෝකේ. ඉතින් ආන් ඒ වගේ අපිට පුළුවන් බුදුරජාණන් වහන්සේගේ ගුණ කල්පනා කරලා හිත පහදව ගන්න. ඒ වගේම ධර්මයේ ජීවිතයට ගලපවගෙන ඒ බුදුරජාණන් වහන්සේ කෙරෙහි ධර්මයේ කෙරෙහි හිත පහදව ගන්න පුළුවන්. ඉතින් අද දවසේ අපි මේ ඉගෙන ගන්න දේශනාව බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත පහදවාගෙන වගේම ධර්මයේ ජීවිතයට ගලපගෙන හිත පහදව ගන්න පුළුවන් ක්‍රමයකට ඉගෙන ගන්න පුළුවන් දේශනාවක් තමයි මේ තියෙන්නේ. අද ඉගෙන ගන්න. එතකොට මේක සමහරට අහලත් ඇති. මේ සූත්‍රේ නම තමයි චරන්ත කියන සූත්‍රය. ඒක අංගුත්තර නිකාය දෙක පොත් වහන්සේගේ තියෙනවා. ඒක චර කියන වර්ගයක් තියෙන ඒ වර්ගය තමයි තියෙන්නේ. ඒක චරන්ත කියන එකේ තේරුම තමයි චරන්ත කියන්නේ මොකක්ද? ඇවිදිනවා කියන එක. ඒක සක්මන් කරනවා කියන්නේ අපි. චංකමන් කියන්නේ සක්මනට.
එතකොට චරන්ත කියන්නේ ඇවිදිනවා කියන එක. එතකොට ඇවිදින එක ගැන වදාළ දෙසුම. දැන් අපිට තියෙනවා ඉරියව් හතරක් බුදුරජාණන් වහන්සේ වදාළ. එතකොට ඉරියව් හතරත් සිහිය පිහිටව ගන්න ඕනි, පුරුදු කරන්න ඕනි. එතකොට එක ඉරියව්වක් තමයි ඇවිදිමින් ඉන්න ඉරියව්. අනිත් එක තමයි වාඩි වෙලා ඉන්න ඉරියව්. අනිත් එක තමයි සිටගෙන ඉන්න ඉරියව්. අනිත් එක තමයි නිඳ නිදාගන්නේ නැතුව නිදි වරාගෙන හැරලා හාන්සි වෙලා ඉන්න ඉරියව්. එතකොට ඔය ඉරියව් හතරේ තමයි ධර්මයේ පුරුදු කරන්න පුළුවන්. ඉතින් ආන් ඒ ඉරියව් හතර ගැන තමයි මේ දේශනාව තියෙන්නේ. ඉරියව් හතර තුළ සිහිය පිහිටව ගන්න ක්‍රමය. ඉතින් ඒක නිසා අපිට මේක ඉගෙන ගත්තොත් ජීවිතයට ගලප ගන්න ගොඩක් වැදගත් දේශනාව. ඔන්න මේ දේශනාව කරන කාලේ බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර ජේතවනාරාමයේ තමයි ඉඳලා තියෙන්නේ කාට. ඉස්සල්ලාම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, චරතෝ චේපි භික්කවේ භික්කුණෝ uppajjati kama vitakko va vyapada vitakko va vihinsa vitakko va tancha bhikkhu adivaseti na pajahati na vinodeti න ව්‍යන්තී කරෝති න අනභාවං ගමේති චරම්පි භික්කවේ භික්කුණෝ ඒවම් භූතු අනාතාපි අනොත්තප්පි සතතන් සමිතන් කුසීතු හීනවීරයෝචි උච්චතී කියන අන පාලි වාක්‍ය. ඇගේ තේරුම කොහොමද අපි ගන්නේ? අන තේරුම ගන චරතෝ චේපි භික්ක ඇවිදිමින් ඉන්න භික්ෂුවකට, ඇවිදිමින් ඉන්න භික්ෂුවකට uppajjati kama vitakko උපදිනවා කියන කාම විතර්කයක්. ඒ කාම විතර්කයක් කියන්නේ මොකද්ද? කාම සහගත සිතවිල්ලක් එවත් හරි අපි. දැන් හිතට එනවනේ විතක්ක ਵਿਚාර කියලා අපි අහලා තියෙනවා. يعني විතක්ක කියන්නේ හිතට එන වචන කතා කරන කලින් අපි හිතනවා. ඒක කියනවා විතක්ක කියලා. ਵਿਚාර කියනවා නැවත නැවත ඒක කියන එක. එතකොට විතර්ක අපිට හට ගන්නවා ඉස්සෙල්ලාම. ඊට පස්සේ විතර් ਵਿਚාර බවට පත් වෙනවා. විතර්ක හිත හට අරගෙන ඒක ਵਿਚාර බවට පත් වෙනවා නැවත නැවත සිහි කරනවා. ඉතින් ඉස්සෙල්ලාම උපදින විතර්ක. එතකොට ආන්ගේ විතර්ක කාම විතර්ක හට ගන්නවා අපිට. එතකොට කාම විතර්ක හට ගන්න හේතු ගොඩක් තියෙනවා. සමහර කාම විතර්ක හට ගන්නවා ලස්සන රූපයක් දැක්කට පස්සේ. ඊට පස්සේ ශබ්දයක් ඇහුවට පස්සේ. ගඳ සුවඳක් ඔස්සේ, රසයක් ඔස්සේ, පහසක් ඔස්සේ ආන්ගේ පහස ගැන අපිට විතර්ක හට ගන්න. එතකොට මේ විතර්ක හට ගන්න මූලික හේතු හැටියට බුදුරජාණන් වහන්සේ හැඳින්වුවේ සංඥාවල් කියලා. සංඥාවල් කියන්නේ මොකද්ද? හඳුනා ගන්න දේවල්. එතකොට අපි ඇහෙන් රූපයක් හඳුනගත්ත හැටියේ තමයි විතර්ක හටගන්නේ. හඳුන ගන්න කලින් විතර්ක හටගන්නේ නැහැ. ඒක සංඥාව නිසා තමයි සංකල්ප නැත්නම් විතර්ක හටගන්නේ. එතකොට ඔන්න ඉස්සල්ලාම අපිට රූපයක් දැක්කට පස්සේ ප්‍රියමනාප රූපයක් නම් ආන් ඒ රූපේ මුල්ල හඳුන ගන්න මේක ප්‍රියමනාප රූපයක් කියලා. ආන් ඒ රූපෙට උපදින ආසාව සංකල්පයේ මේ රාගය කියලා කියන්නේ. එතකොට හිතේ හටගන්නවා සංකල්පයක්. ඒක සංකල්පේ හටගන්නේ වැරදි විදිහට අපිට. වැරදි විදිහට කියන්නේ ඒකට කියන්නේ මේ සංඥා විපල්ලාස වෙලා. තමයි අපිට හටගන්නේ. සංඥා විපල්ලාස කියන්නේ මොකක්ද? දුමේ අසුබදේ සුබ හැටියට තමයි අපි හඳුනගන්නේ හැම එකක්. අනිත්‍යදේ නිත්‍ය හැටියට අපි හඳුන ගන්න. ඊට පස්සේ දුක්දේ සැප හැටියට හඳුන ගන්නවා. අනාත්මදේ ආත්ම විදියට හඳුන ගන්න. ආගම විදියට විපල්ලාස වෙලා තමයි හඳුන ගන්න. එතකොට හඳුන ගන්න විපල්ලාස වෙලා නම් විතර්ක කරන්න විපල්ලාස වෙලාද නැද්ද? ආගම විපල්ලාසයට භාජනය වෙච්ච එකක් තමයි අපි විතර්ක කරන්නේ. ආන් එතකොට කාම විතර්ක හට ගන්න. එතකොට ඇයෙන් අසු ලස්සන රූපයක් දැක්කට පස්සේ අපි සුබ සංඥාවෙන් ගන්න එක. අරගෙන කල්පනා කරනකොට ඔන්න කාම විතර්ක හට ගන්නවා. ආන් ඒ කාම විතර්ක හටගත්තට පස්සේ එහෙම නැත්තම් හට ගන්නකොට ව්‍යාපාද විතර්ක. නැත්තම් තරහා සිතුවිලි හට ගන්නවා අපිට. විතර්ක හට ගන්නවා. එහෙම නැත්තම් හට ගන්නකොට විහිංසා විතර්ක. අනුකම්පා විරහිත එක එක කෙනාට කරන හිංසා සිතුවිලි අපි තුල හට ගන්න පුළුවන් කියලා.
එතකට ඔවන් ඔය තුන හටගත්තර පස්සේ කෙනෙක් තංච බික්කු අධිවාසේති. ඉවසනවනම්. එකැන් ඒ විතර්කය හටගත්තට පස්සේ කාම සිත සංඥාව කටගත්තට පස්සේ ඒක ඉවසගෙන ඉන්නවා. තරා සිතුවිල්ලකාවට පස්සේක ඉවසගෙන ඉන්නවා. හිංසා සිතුවිල්ලකාවට පස්සේ ආංඒක ඉවසගෙන ඉන්නවා. ඊට පස්සේ නප් පජහත් ඒක දුරු කරන්නේ නැත්තං. න විනෝදේති න ව්‍යන්තයේ කරෝති අන භාවන් ගමේති. නැත්තටම නැති කල දාන්නේ නැත්තං ඒ සිතුවිල්ල. ඒකෙනාට කියනවා චරම්පි භික්ක ඇවිදිමින් ඉන්න භික්‍ෂුව අනාතාපි කියන්න මොකක්ද. ආතාපි කියන්න මොකක්ද. ආතාපි කියන වචනතේ අනිත් පැත්තම අනාතාපි. කෙලෙස්ථාවන වීරිය. අනාතාපි කියන කෙලෙස්ථාවන වීරිය නෑ. එතුකට ඒ කාම විතර්කයක් ඇවිල්ල ව්‍යාපාද විතර්කයක් ඇවිල් හිංසා විතර්කයක් එතට ආවට පස්සේ කල්පනා කර එක දුරු කරන්න නැතු ඉන්නවනම් එයා කෙලෙස්ථාන වීරියෙන් ඉන්න කෙනෙක් නෙවේ. අනෝතාපිනෝ පවට බය නැති කෙනෙක්. පහු කරන්න බයක් නෑයාට. ඊට පස්සේ සතතන් සමිතන් කුසීතෝ හීනවීරයෝ ආංගේ කෙනාට කියනවා නිරන්තරයෙන් නිරතුරුවම කුසීත වීරියෙන් වීරියෙන් නැතිව ඉන්න කෙනා කියල කියනවා කියන. ඔන්න එතට දැම් බලන්න බුදුරජාණන් වහන්සේගේ දේශනා වලින් අපට ඒ දුර්වල පැත්ත ඉස්සල්ලම කියලා දී ඒ දුර්වල පැත්ත හදාගන්න විදිහතම ඊන කියලන්න. දැම් මේ විදියට කෙනෙ ඉන්නන එයක් කුසීත වීරියෙන් යුක්ත කෙන. කුසීත වීරිය ගන්න කෙනා ගැනවන්න විස්තරකට ඇවිදිමින් ඉන්නකට ය කුසීත වීරියෙන් යුක්තනම් එයා කාම සිතවිල්ලකාරව සේකිවස කිරීම දුරු කරන්න. තරා සිතවිල්ලකාරව සේ ගැන හිතීතා ඉන්නවා දුරු කරන්න. හිංසා සිතුවිල්ලක් ඇවිල ඒක ගැන හිතීතා ඉන්නවා දුරු කරන්න. ඇයි දුරු කරන්න ඇත්ත ඒක විපල්ලාස වෙලා තමයි අපට දැන් හිතේ වැඩ කරන්න. සුභ සංඥාවෙන් තමයි අපි අරන්තයෙන්. නිත්‍ය සංඥාවෙන් තමයි ඒ ඇරන්තියන්නේ සිත ඒ අරමුණ ඇහින් දකින රූපය. කණට ඇහෙන ශබ්දේ නාසිර දෙන ගඳ සුවඳ දිවර දැනෙන රස කයර දෙන පහස වැරදි විදිහට අපි අරගෙන තියෙන් හඳුනාගෙන තියෙන. ඒ නිසා තමයි වැරදි විදිහට කල්පනා කරන්න. ඇ මිත්‍ය සංකල්ප කියල ගන්න අපි. ඉතුර වැරදි විදිර කල්පනා කනකට විතර් කටගන්න ඔක්කෝ වැරදි විදිහයට. ඉති ඒක නිසා ආං ඒ කෙනා කුසීත වීරියෙන් ඉන්න කෙනෙක් කියලා බුදුරජන් අහ දේශනා කරන්න. බුද්ධ වචනම කක්ද තරහ ගැවිල්ල එක ඉවසගෙනින් දවනගයක් කුසීත වීරයෙන් ඉන්න කෙනෙ. ඒ වගේ කින්සා සිතවිල්ල කැවිල එක ඉවසගෙනින් දවන එයත් කුසීත වීරයෙන් යුක්ත කෙනෙ. කාම සිතවිල්ල කැවිල්ල ඒක හිතේතා ඉන්න වනන් එයත් කුසීත වීරයෙන් යුක්ත කෙන. එහිට පස්ස වන්න බුදුරජාණ දේශනා කරන්නවා ටිතස්ස චේපි භික්කවී. සිටගෙන ඉන්න භික්ෂුවටත් ඔන්න හටගන්න කාම විතර්කය. හිටගෙන ඉන්නකොට එහෙ වෙනැත්තන් හටගන්නවා තරා සිතුවිල්ලා. එහෙ වෙනැත්තන් හටගන්නවා හිංසා සිතුවිල්ලක් හටගන්නවා. එයා හිටගෙන ඉන්නකොටත් ඒක දුරු කරන්න නෑ. ඒක ඉවසගෙන ඉන්නවා දුරු කරන්න. ඒකෙන අටච්චේනවා හීන වීරයෙන් යුත්ත කෙනෙක් කියලා. කෙලෙස්ථාවන වීරිය නැති පවට බය නැති නිරන්දරයෙන්ම කුසීත වීරයෙන් යුක්තව ඉන්න කෙනෙක් ගත්තම තේරෙන අපිට නේ. නිරන්තරයෙන්ම කුසීත වීරයෙන් ඉන්න කෙනෙ. ඊට පස්ස ඔන්න කියන නිසින් අස්ස චේපි භික්කවේ භික්කුණ උප්පාජති කාම විතක්කු. වාඩි වෙලා ඉන්නකුටත් හටගන්නවා කාම විතර්ක. තරා සිතවිලි විතර්ක හටගන්නවා. හිංසා විතර්ක හටගන්න. ආං ඒවත් එයා දුරු කරන්න හිත ඉවසගෙන ඉන්න එයා දුරු කරන්න ඇතු. වාඩ වෙලා ඉන්න කෙනත් ඒ විදියට ඉන්නවනම් ආං ඒ කෙනත් කුසීත වීරයෙන් ඉන්න කෙලෙස්ථාවන වීරිය නැති කුසීත වීරයෙන් යුක්තව පවට බය නැති කෙනෙක් කියල බුදුරයන් අහි දේශනා කර. ඊට පස්සේ දේශනා කරනවා සයනස්ස චේපි භික්කවේ භික්කුණ ජාගරස්ස උප්පජ්ජති කාම විතක්. එතකට දැ මේ නිදාගෙන සම්පූර්ණ ඉන්න කෙනවේ මෙතන කියන්නේ. නින්ද යන්න කලින් අපි හාන්සේලා ඉන්නවාන. ආං එතකට උපදිනව නැද්ද කාම විතර්ක සාමාන්‍යයෙන් හටගන්න. තරා සිතිවිලි හටගන්න. හිංසා සිතිවිලි හටගන්න හන්සේලා නින්ද යන කරරි නිදිගයට පසේ සමත් හීනෙන්න්න පේන්නේ ඔක්කොම නේද.
හීනසේන කලින් මේ කියන්නේ. එතකොට හාන්සේලා ඉන්නකොටත් ඔය විතර්ක හට ගන්න. ආන් ඒවා ඉවසගෙන ඉන්නවනම් දුරු කරන්නේ නැත්තං. ඊට පස්සේ නැත්තරම නැති කරන්නේ නැත්තං. ආන් ඒ කෙනත් මොනවගේ කෙනෙක් කියලාද හැඳින්නේ? කෙලෙස් තවන වීරිය නැති, පවට බය නැති, නිරන්තරයෙන්ම කුසීත වීරියෙන් යුක්තව ඉන්න කෙනෙක්. ඔන්න දැන් අපිට ඕනි කුසීත වීරියෙන් ඉන්නද බලවත් වීරියෙන් ඉන්න කෙනෙක් වෙන්න ඕනි අපිට. බලවත් වීරිය නැතුව මේ ධර්මය අවබෝධ කරන්න බෑ. බුදුරජාණන් වහන්සේ දේශනා කරේ හරියට මේ වීරිය කියන එක කරත්තේ රෝදේ වගේ කියලා. ඒකට කරත්තේ රෝදේ කරකුණොත් තමයි ඉස්සරහට යන්නේ. ඒ වගේ තමයි වීරිය. වීරිය නැත්තම් ධර්මමාර්ගයේ ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. ඒතර වීරිය කියන්නේ ඔන්න වීරිය ගැන ඊට පස්සේ වීරිය ඇති කරගන්න විදිය මේකේ අස්සන්ට විස්තර කරනවා. වීරිය කියන්නේ මොකද්ද කියන එක. දැන් අපිට කායික වීරියත් ඕනේ. මානසික වීරියත් ඕනේ. ඒතර කායික වීරියත් මේ ධර්මමාර්ගේ පුරුදු කරන්න ඕනේ. මානසික වීරියත් ඕනේ. ඒතර දෙකම අත්‍යවශ්‍ය දෙකක්. ඊට පස්සේ ඔන්න බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් ඔය හීන වීරියෙන් ඉන්න කෙනාගේ ලක්ෂණේ නෝයි කියේ. ඊට පස්සේ දේශනා කරනවා චරතෝ චේපි බික්කේ බික්කන උපජ්ජේ කාම විතක් ඔන්න ඇවිදිමින් ඉන්න භික්ෂුවකට ආය කාම විතර්කයක් හට ගන්නවා. එහෙම නැත්නම් තරහ විතර්කයක් හට ගන්නවා. එහෙම නැත්නම් හිංසා විතර්කයක් හට ගන්නවා. තංච බික්කු නාදි වාසේති ඉවසන්නේ නැහැ යා. ඊට පස්සේ නාදි වාසේති පජහති විනෝදේති ව්‍යන්තී කරෝති අනභාවං ගමේති. ආන් ඒ කෙනා අයවසන්නේ නැතු ඒක දුරු කරනවා කියන නැත්තටම නැති කරනවා කියන. ආය හිතේ බොඩක් වෙලා තියාගෙන ඉන්නේ නැහැ. කාම විතර්කයක් ආවද ආන් ඒ විතර්කේ හඳුනගත්තා මේක විතර්කයක් හටගත්තා ඒක මට හොඳ එකක් නෙවෙයි කියලා ඕන් ඒ විතර්කේ දුරු කරනවා. දුරු කරන ක්‍රම ගොඩක් තියෙනවා සූත්‍රවල. ඒවත් අපි ටිකක් ඉගෙන ගම්මාද. ඊට පස්සේ ඔන්න තියෙනවා ආන් ඒ කෙනා කොයි වගේ කෙනෙක්ද? ආතාපි කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනෙක්. ඔත්තප්පි පවට බය තියෙන කෙනෙක්. සමිතං ආරද්ධ වීරියෝ පහිතත්වෝති උච්චති. ආන් ඒ කෙනාට කියනවා ආරද්ධ වීරියෙන් යුක්ත කෙනෙක් කියලා. දැන් ඇවිදිමින් ඉන්නකොට කාම විතර්කයක් හට ගන්නවා. තරාසිතවිල්ල කටගා විතර්කයක් හටගන්නවා. එහෙම නැත්තම් හිංසා විතර්කයක් හටගන්න ඇවිදිමින් ඉන්නකොට. එයා ටග්ගාලේ එක හඳුනගෙන මේක ඉවසන්නේ නැතුව දුරු කරන්න මහන්සි ගන්න. ආන් ඒ කෙනා කෙලෙස් තවන වීරියෙන් යුක්ත කෙනෙක්. පවට බය තියෙන කෙනෙක්. ඒ වගේම වීරිය ආරම්භ කරපු කෙනෙක් කියලා බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා අපි. ඊට පස්සේ ඔන්න ඇවිදිනා වගේම ඊළඟ ඉරියව්ව මොකද්ද? තිතස්ස හිටගෙන ඉන්නකොටත් ඔන්න හටගන්නවා කාම විතර්කයක්. තරාසිත විතර්කයක් හටගන්නවා. හිංසා විතර්කයක් හට. ඒකත් එයා ඉවසන්න හිටගෙන ඉන්නකොට. ඒ මොහොතේ මේක දුරු කරනවා. ඊට පස්සේ නිසින්නස්ස වාඩි වෙලා ඉන්නකොටත් හටගන්නවා කාම විතර්ක. තරහා විතර්ක, හිංසා විතර්ක හටගන්නවා. එයත් ඒක ඉවසන්නේ නැ දුරු කරන. ඊට පස්සේ දේශනා කරනවා හාන්සේලා ඉන්නකොටත් හටගන්නවා ඔය විදිහටම කාම විතර්ක හටගන්නවා. තරහා විතර්ක හටගන්නවා. හිංසා විතර්ක හටගන්නවා. එයා ඉවසන්නේ නැ දුරු කරනවා කියන. ඒකට ඕන් ඔය වැඩපිළිවෙල හිතන් අපි පුරුදු කළ යුතු එකක්ද ඉගෙනගෙන පැත්තකින් තියන්න ඕනි එකක්ද දැන් තියෙන්නේ ඔතන. කොයි වෙලේද පුරුදු කරන්න ඕනි? දැන් මේක තියෙනවා සතතං සමිතං නිරන්තරයෙන්ම පුරුදු කළ යුතු එකක් කියන. එතකොට අපි නිරන්තරයෙන්ම ඉරියව් හතරෙන් එකක් තමයි පවත්න්නේ. එක්කෝ හාන්සේලා ඉන්නවා, එක්කෝ හිටගෙන ඉන්නවා, එක්කෝ වාඩි වෙලා ඉන්නවා, එක්කෝ ඇවිදින්න ඉන්නවා. ඔය ඉරියව්යෙන් හතරෙන් එකක් අපි අනිවාර්යයෙන්ම පවත්නවා. එතකොට ඕන් ඔය ඉරියව් හතර තුලම වීරියෙන් ඉන්න විදිහ තමයි දැන් මේක විස්තර කරලා දෙන්නේ. දැන් ඔන්න ඔය සූත්‍රයේ ඔය කරුණ ටික විතරයි තියෙන්නේ. දැන් ඉවසන්න එපා දුරු කරන්න කියලා දේශනා කරනවා. හැබැයි දුරු කරන විදිහ මේ දේශනාවේ නැහැ. දැන් මොකද කරන්නේ? ඒක හොයාගන්න ඕනේ නේද? දුරු කරන විදිහක් තියෙන්නේ නැහැ.
ඒක බුදුරන්ාසේ වදාලා තියෙනවද නැද්ද? ඒකට තව සූත්‍රයක් හොයා ගණ්ඩුවන. ඒක තම එක සූත්‍රකින් මේ කරන්න බැරිවැඩි. ද මේ සූත්‍ර විතරක් තිබ්බනම් අපි දන්න නද බුදුරයන්සකට ඉවසන්න එපා කාම විතර්කයක් කවු. තරහ සිත විතර්කයක් කව තිවසන්න එපා. හිංසා විතර්කයක් කව තිවසන්න එපා. කියල ඔන්න මේ දේශනාව තියෙන දුරු කරන්න කියන. දුරු කරන ක්‍රමේ මේ දේශනාව නෑ. මේ දේශනා විතරක් තිබ්බනං අපිට දුරු කරන ක්‍රමේ අපි අපිට හිතනේව කරනවා. අපි මොනාද කරන්න කාම විතර්කයක් කව දුරු කරන්න. අපි ඒකේව කරනනේ කාම විතර්කය ඇවිස්සෙන විදිහටම කල්පනා කර කර ඉන්න. තරහා සිතවිල්ලා කව අපි කරන්නමකක්ද. තරා පෝෂණය වෙන විදිහටම කල්පනා කර කර ඉන්න. හිංසා සිතුවිල්ලක්කව තිංසා සිතුවිල්ල පෝෂණය වෙන විදිහටම අපි කල්පනාක එක තම අපේ පුරුද්ද. තුට ආගේ පුරුද්ද දුරු කල්ලා මේ හිතවිල්ල දුරු කරන විදිහටම දුරුවෙන විදිහටම බුදුරයන් ආස කල්පනා කරන ක්‍රමයක් අපිට කියලා දීව තියෙන. එතුර බුද්ධ දේශනා ගත්තත් විශාල ප්‍රමාණයක මේ ක්‍රමේ තියෙන දුරු කරන ක්‍රම. ඒක අපි පාඩන් කරගෙන තියාගණ්ඩ ඕන්. තියාගෙන විතරක් හරියන්න පුරුදු කරන්න ඕන්. ඔන්න බුදුරජාණන් දේශනා කරන කාම විතර්කයක් හටගත්තොත් ඉස්සල්ලාම කරන්න ඕනි වැඩි. ඒ වැඩේ තමයි. ඉස්සල්ලාම දැනගන්න කියනවා ඔන්න මට කාම විතර්කයක් හටගත්තා. දැනගන්න මොකෙන්ද පිතුකට. දැනගන්න ඕන වෙනවා අපට හොඳ සිහිය. කොහේ දෙසිය තියෙන්ට ඕන. කාය කය තුළ සීය පිහිටුවාගෙන ඉන්ඩූ. එහෙව නැත්තං වේදනාව තුළ එහෙව නැත්තං සිත තුළ එහෙව නැත්තං ධර්මයන් තුළ සීය පිහිටෝගෙන ඉන්න කෙනාට තමයි කාම විතර්කයක් හටගත්තුන් ඔන්න දැම්මට කාම විතර්කයක් ආවා කියල තීරින්. එහෙම නැත්තන් තේරෙන්නේ නෑ. ඔහේ කාම විතර්කයනවා යනව දන්න ඇමකක්. තුර සිය පිහිටවගන්න ඕමනාව තියෙන කෙනට සිය පිහිටව ගත්ත කෙනට තමයි කාම විතර්කයක් හටගත්තුන් ඔන්න දැම්මට කාම විතර්කයක් හටගත්තා කියලා තේරුම් ගමක් තේරුම් යන්නේ. එතකොට යා ඉස්සල් ලාම කරන්න ඕනි වැඩි ඕක. මට කාම විතර්කයක් දැන් හටගත්තා. මට තරහ විතර්කයක් හටගත්තා. මට හිංසා විතර්කයක් හටගත්තා කියලා දැනගන්න ඕන. ඒක තමයි පළවෙනි පියවර. ඕකට හොඳ සීයක් අපිට එන ඕන. ඊට පස්සේ දෙවෙනි එක තමයි මේ කාම සිතවිල්ල මට යහපත පිණිස පවතින්නේ නෑ කියලා කල්පනා කරන්න කියන. ඔන්න කරන්න ඕනි වැඩි. මේ කාම සිතවිල්ල මට යහපත පිණිස පවතින්නේ නෑ කියලා කල්පනා කරන්න ඕන. ඊට පස්සේ කල්පනා කරන්න ඕනි මේ කාම සිතවිල්ල අනුන්ට යහපත පිණිස පවතින්නේ නෑ. දෙවෙනි එක. තුංගනයක තමයි මේ කාම සිතවිල්ල මට යහපත පිණිස පවතින්නෙත් නෑ. අනුන්ට යහපත පිණිස පවතින්නේ නෑ. දෙපිරිසටම යහපත පිණිස පවතින්නේ නෑ කියලා කල්පනා කරන්න ඕන. ඔන තුන්වැනි පියවර. දැන් පළවෙනි එක මොකද්ද? මට යහපත පිණිස පවතින්නේ නෑ. දෙවෙනි එක තමයි අනුන්ට යහපත පිණිස පවතින්නේ නෑ. තුන්වෙනි එක තමයි දෙපිරිසටම යහපත පිණිස පවතින්නේ නෑ. ඊට පස්සේ හතරවෙනි එක තමයි මේ කාම සිතවිල්ල දුකක්මයි උපද්දලා දෙන්නේ. දුක පැත්තේ තියෙන එක. දැන් බලන්න තමන් කල්පනා කළා නේද? කාම සිතවිල්ලකින් දුකක්ද සැපක්ද දෙන්නේ? දුකක්ද සැපක්ද? නෑ නෑ සැපක් එනවා ඉස්සෙල්ලා. නේද? පොඩි සැපක් තියෙනවනේ. කොච්චර ලොකු සැපක්ද බුදුරජාණන්සේ උපමා කළේ? කාමයන්ගේ තියෙන චූටි ආස්වාදයක් තියෙනවා කියලා. වැඩිපුර තියෙනවකද්ද? ආදීනමක් කියලා. අපි චූටි ආස්වාදයට තමයි යවලත්. හරියට උපමා කළේ මොකද? මඩ වතුර මේ මඩ වලක තියෙන පුංචි වතුර ඩිංගක් වගේ කියලා. කාමේ කාමයන් කියන්නේ. ඒකට මඩ ගොඩාක් තියෙනවා. වතුර ඩිංග ওই ඩිංගට තමයි අපි යවලා ඉන්නේ. ඉතින් ආන් ඒක නිසා කාම විතර්කයක් ආවොත් මේකින් වැඩිපුර හම් වෙන්නේ දුකක්මයි කියලා කල්පනා කරන්න කියන. චූටි ආස්වාදයේ තියෙන්නේ වැඩිපුර තියෙන්නේ දුකක්මයි කියලා කල්පනා කරන්න. ඔන්න හතරවෙනි එක තමයි දුකක්මයි මේකෙන් හදලා දෙන්නේ. පස්වෙනි එක කල්පනා කරන්න කියනවා මේකෙන් මගේ නුවණ දුර්වල කරනවා. ප්‍රඥාව
දුර්වල කරන එකක් මේ කාම සිතුවිල්ල කියන්නේ. දැන් කාමච්ඡන්දේ කියන්නේ ප්‍රඥාව දුර්වල කරන එකක් නේ. ආන් ඒ වගේ මේක නීවරණයක්. කාමච්ඡන්දේ කියන්නේ. ඒ නිසා මේකෙන් වෙන්නේ වගේ ප්‍රඥාව දුර්වල කරන එකක් කියලා කල්පනා කරන්න කියලා. ඊට පස්සේ හයවෙනි එක කියනවා මේ කාම සිතුවිල්ල නිවන් අවබෝධ කරන්න මට උපකාරී වෙන්නේ නැහැ. අන්න හයවෙනි එක. කාම සිතුවිල්ල නිවන් අවබෝධ කරන්න උපකාරී වෙනවද? ඒක බුදුරජාණන් පළවෙනි සූත්‍ර දේශනාව කරේ ඉදම් සප්පයතුන් සූත්‍රනේ. යෝ ඡායං කාමේසු කාමසු කල්ලිකානු යෝගෝ හීනෝ ගම්මෝ පෝතුජ්ජනිකෝ අනරයෝ අනත්ත සංහිතෝ කියලා. ඒ වචන ටිකම ඇති හිත හදා ගන්න ඕන නේද? කාමයන් අතහරින්න මේ වචන ටිකේ අර්ථය ගත්තනම් අපිට ඇති. මොනවාද ඒකේ තියෙන්නේ? මේ කාමයන් කියන්නේ හීන වූ දෙයක්. ඒ වගේ ගම්මෝ ග්‍රාමීතාවත්ම පහත් දෙයක් මේ කාමයන් කියන්නේ. ඊට පස්සේ පෝතුජ්ජනිකෝ පුතජ්ජනිව තමයි කාමයන් සේවනය කරන්නේ. ඊට පස්සේ අනරියෝ ආර්ථයක් නෑ අනත් අනරියෝ ආරයන් වහන්සේල ප්‍රසංසා කරන්නේ නෑ අනත්ත සංහිතෝ අන්තිම වචනින් හොන්දටම අයින් කළ දානවා නේද? කිසිම ආර්ථයක් නැතියක් ඒ වුණට අයි කාම්භෝග ජීවිත ගත කරන්න හෙනම් මිනිසු නේද? අර චූටි ආස්සාදයට අපි හු වෙලා ඉන්න රැවටරයින්නේ. චූටි ආස්සාදේ මහා ලොකු දෙයක් හැටියට අපට පේනවා. ඒක ආදීන ගොඩාක් තියෙනවා කියලා පේන්නේ නැයි පේන්නේ නැත්තේ? ආන් අර සංඥා විපල්ලාසයට අපි අහු වෙලා ඉන්නේ. අසුභ දේ සුභ හැටියටමයි අපි හඳුනගත්. අනිත්‍ය දේ නිත්‍ය හැටියටමයි අපි හඳුනගන්නේ. දුක් දේ සැපක් හැටියටමයි හඳුනගන්නේ. අනාත්ම දේ ආත්ම හැටියටමයි හඳුනගන්නේ. දැන් බලන්න මේ සංඥා විපල්ලාසයෙන් කරලා දෙන දේ සංසාරේ කොච්චර කාලයක් අපි ඉන්නේ ද විපල්ලාසයට අහුවෙලා. මේ කාමයන් කාම සිතිවිල්ලක් ආවට පස්සේ ඒ කාම සිතිවිල්ල දුරු කරගන්න බැරුව අපි කොච්චර දුක් විඳින්නේ නැති සංසාරේ. තරහ සිතිවිල්ලක් ආවට පස්සේ ඒ තරහ සිතිවිල්ල දුරු කරගන්න බැරුව කොච්චර වෛරක්කාරෝ අපිත් එක්ක ඇතිලා ඇති මේ වෙනකොට. හිංසා සිතිවිල්ලක් ආවට පස්සේ ඒ හිංසා සිතිවිල්ල දුරු කරගන්න බැරුව කොච්චර දුක් විඳලා ඇතිද අපි සංසාරේ. කියන්න බෑ කොච්චරද කියලා අපිට තේරෙන්නේ. කල්ප ගානක් ආරම්භ කෙලවරක් නැති සංසාරය ආවේ ඔය අකුසල විතර්ක තුන දුරු කරගන්න බැරි වෙච්ච නිසා. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් අපිට කියලා දෙනවා ඔන්න කාම විතර්කයක් ආවොත් ඔයගොල්ලෝ මෙහෙම කරන්න. තරහා සිතුවිල්ලක් ආවොත් මේ විදිහට කරන්න. හිංසා සිතුවිල්ලක් හිතට ආවොත් මේ විදිහට කරන්න කියලා උපදෙස් දෙනවා. ආන් ඒ උපදෙස් ටික අපි පිළිපැද්දොත් අපි තුළ හට ගන්නා කාම විතර්ක දුරු වේද නැද්ද? දුරු නැත්තම් මොකද කරන්නේ? පෙර දිලාවත් හරි ගියේ නැත්තම් මොකද කරන්නේ? වෙන එකක් කරනවද? නැවත කරන්න ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඇයි ඒ නැත්තේ? අනිවාර්යයෙන්ම දුරු වෙනවමයි. දුරු වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් උපදින්නේ නැහැ ඒකේ. පෙර දිලාවත් මේක දුරු වෙන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඉන්නේ නැහැ ධර්මයේ සම්බන්ධයෙන්. සාමාන්‍ය ලෝකේ තමයි මේ ප්‍රශ්නේ ඉන්නේ. මේක කළොත් හරියන්නේ නැති වෙන එකක් කරන්න ඕනේ කියන ප්‍රශ්නේ ඉන්නේ සාමාන්‍ය ලෝකේ. බුදුරජාණන්ගේ ධර්මයේ මේක කළොත් හරියටම හරිනවා. ආයේ මේක හරියන්නේ නැහැ කියලා ප්‍රශ්නයක් ඉන්නේ නැහැ. ඒක නිසා කාම විතර්කයක් ආවොත් අනිවාර්යයෙන්ම හරියනවා මේ විදිහට කල්පනා කළොත්. මේක කළොත් හරියන්නේ නැති වෙයි කියලා ප්‍රශ්නයක් උපදින්නේ නැහැ. දැන් ඒක කල්පනා කරන්න ඕනේ කොහොමද අපි? කාම විතර්කයක් ආපු හැටියම මේක මට යහපත වෙනස පවතින්නේ නැහැ. අනුන්ට යහපත වෙනස පවතින්නේ නැහැ. දෙපිරිසටම යහපත වෙනස පවතින්නේ නැහැ. දුක පැත්තේ තියෙන එකක්. ප්‍රඥාව දුර්වල කරන එකක්. නිවන් අවබෝධ කරන්න මට උපකාරී වෙන්නේ නැහැ කියලා කල්පනා කරන්න. ඒ දේශනාවේ බුදුරජාණන් විස්තර කරන ඔය එකක් සිහි කළොත් කාම විතර්කේ නැති වෙනවා කියලා. හයෙන් එකක් සිහි කළොත් හයම සීකලොත් ඉදිරි අනිවාර්යයෙන්ම නැති වේද නැද්ද? අනිවාර්යයෙන්ම නැති වෙනවා. ඉතින් ඒක නිසා එකක් හරිය අපි සීකලොත් මේ කාම විතර්කේ මට යහපත පවතින්නේ නැහැ කියලා හිතනකොට මේ කාම විතර්කේ නැතිලා යනවා. කොච්චර පහසුවක්ද බලන්න. කාම විතර්කේ නිසා කොච්චර දුක් විඳිනවද? ඒ දුක සම්පූර්ණ ඉවරණ වෙලෙම නැති කරගත්තා නම්. තරහ සිතුවිලි නිසා කොච්චර මිනිස්සු දුක් විඳිනවද?
ඒක එවලේ මේ විදිහට කල්පනා කළ දුරු කරගත්තන කොච්චර පහසුවක් ඇයිද? හිංසා සිතුවේ නිසා කොච්චර දුක් විඳිනවද? ආන් ඒක මේ විදිහට කල්පනා කළ දුරු කරගත්තොත් ඇවිදෙමින් ඉන්නකොට දුකෙන්ද සතුටින් දින්නේ? වහන්න දුරු කරමින් සතුටින් ඉන්න. වාඩි වෙලා ඉන්න කෙනා සතුටින්. හාන්ස් වෙලා ඉන්න කෙනා සතුටින්. එතකොට කාමයන්ගේ ලැබෙන සතුට නෙවෙයි මෙතන තියෙන්නේ. ඊට 10000 ගුණයක් වටින සතුටක්. කාමයන්ගෙන් ලැබෙන ආස්වාදයට වඩා කාමයන් අතහැරීමෙන් ලැබෙන ආස්වාදය කොච්චරද කියලා ඒක විඳලම තමයි දැකලම තමයි අවබෝධ කරගන්න තියෙන්නේ. ඒක හිතල කරන්න තේරෙන්නේ නැහැ අපිට. කාමයන්ගෙන් නික්මීමේ ආනිසංස සැපේ කාමයන්ගෙන් නික්මීමලාම තමයි අත්දකින්න තියෙන්නේ. කාමයන්ගේ ආස්වාදේ නම් ඕන කෙනෙක්ට පුළුවන් ලේසියෙන්. මේ රසන රූපයක් බලපෙහෙටි, සින්දුවක් අහපෙහෙටි සතුට උපදව ගන්න පුළුවන්. හැබැයි කාමයන්ගේ නික්මෙලා සතුට ඔක්කොටම මේක විදිහට කරන්න බෑ. ඉතින් ඒකට බුදුරජාණන් වහන්සේ වදාළ ප්‍රතිපදාවේ යෙදෙන්නම ඕනේ. ප්‍රතිපදාව තමයි මෙන්න මේ ක්‍රමය. මොකද්ද? කාම සිතුවිල්ල කාටම ඉස්සල්ලාම හඳුන ගන්නවා. ඕන දැන් මට කාම විතර්කයක් හටගත්තා. මේක මට යහපත මිනිස් පවතින්නේ නෑ කියලා ඔය විදිහට කල්පනා කරගෙන යනවා. හය ක්‍රම හයටම සීකන්න. සිහි කරනකොට තමන්ගේ හිතේ හටගත්තේ කාම විතර්කේ දුරු වෙලා යනවා. එතකොට ඒ කාම විතර්කේ මුල් වෙලා හටගන්න විඳීම් හඳුනා ගැනීම සියල්ලම තමන්ට තේරුම් ගන්න පුළුවන්කම ලැබෙන මේ අවස්ථාව. ඉතින් ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන ඔය විදිහට ඇවිදමින් ඉන්නකොට කාම විතර්ක දුරු කර ඔය විදිහට කල්පනා කරලා දුරු කර ඉන්නකොට එයා තුළ නීවරණ පහ සංසිඳනවා කියන. කොච්චර වාසියක්ද බලන්න එතකොට. නීවරණ සංසිඳිලා හිත එකඟ කරගන්නත් පුළුවන් කියන ඇවිදමින් ඉන්නකොට. දැන් බලන්න එහෙනම් කොච්චර වටින භාවනා උපදේශයක්ද මේකනේ. දැන් මේක මහා ගැඹුරු එකක්ද කරන්න? මහා ගැඹුරු පාඩමක් නෙවෙයි. කරන්න තියෙන්නේ හඳුනගෙන ඒ විදිහට කල්පනා කරන්න. ඒ කල්පනා කරන්න මහා ලොකුවට මේ තර්ක විතර්ක කර යන දෙයක් නෙවෙයි. එතකොට මේක තියෙන්නේ බුදුරජාණන් වහන්සේ මහා කරුණාවේ තීරෙන භාෂාවෙන් කරන්න පුළුවන් වැඩක් අපිට කියලා දීලා තියෙනවා. ඒකට ඕනම කෙනෙක් දැන් පොඩි කෙනෙක්ට මේ පාඩම කියලා දුන්නොත් මේක කරන්න කියලා කරන්න කැමති කෙනාට කරන්න පුළුවන්ද වෙරිද? තරුණ කෙනාටත් පුළුවන්, වයසේ කෙනාටත් පුළුවන්. එතකොට ඕන් ওই විදිහට දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කොච්චර මේක විස්තර කරලා තියෙනවද කියන්නේ. ඇහෙන් රූපය දැකලා ඒකේ ආස්වාදයට අනුව විඥානයේ පවත්වමින් හිටියොත් ඒ මොහොතේ මැරුණොත් කොහේ උපදිනවද කියලා දේශනා කළේ. එක්කෝ නිරේ, එක්කෝ තිරිසල් ලෝකීව. ආදිත්‍ය පරියාය සූත්‍රය විස්තර කරලා තියෙනවා. තුර ඒක විස්තර කරනවා යම් සිතුවිල්ලක් ඇහෙන් රූපයක් දැකලා ඒකේ ආස්වාදේ නිමිති අනුනිමිති මතක තියාගෙන ඒකේ ආස්වාදයේ පැත්ත කල්පනා කර කර ඉන්න වෙලාවේ විඥානයේ තිබ්බොත් මැරෙනකොට එයා මැරිච්ච හැටි එක්කෝ නිරේ, එක්කෝ තිරිසල් ලෝක කොච්චර භයානකයිද කියලා බලන්න වෙයි. එහුර ඒ භයානක ඉරණමෙන් බේරන්න තමයි බුදුරජාණන් වහන්සේ අපිට කියලා දුන්නේ කාම විතර්කයක් ආවොත් මෙන්න මේ විදිහට කල්පනා කරන්න. ඊට පස්සේ කණේ ශබ්දයක් අහලා ඒ නිමිති අනුනිමිති මතක තියාගෙන ඒක කල්පනා කරගමින් හිටියොත් ඒ මොහොතේ මැරුණොත් එයා එක්කෝ නිරේ, එක්කෝ තිරිසල් ලෝකේ උපදිනවා කියලා. නාසයේ දැනෙච්ච ගඳ සුවඳක් නිමිති අනුනිමිති මතක තියාගෙන කල්පනා කරගෙන හිටියොත් දිවට දැනෙන රසයක්, කයට දැනෙන පහසක්, මනසට දැන් අරමුණක් හී කර කර ඔය විදිහට හිටියොත් ඒ මොහොතේ මැරුණොත් එයා දුගතිය උපදිනවා. බලන්න මේ පුතජන කෙනාගේ තියෙන අනතුරක් ඔය. ආර්ය ශ්‍රාවකයෙක් නම් එහෙම වෙන්නේ නැහැ. හතර පහ උපදින්නේ නැහැනේ. ඒ එතනින් පහළ සියලු දෙනාට මහා අනතුරක් එනං තියනවා මේ විතර්ක මුල් කරගෙන. ඉතින් ආන් ඒක නිසා මේ පාඩම හොඳට පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනි. එතකොට ඔන්න බලන්න ඒ විදිහට කාම සිතුවිලි ඇවිල්ලා ඔය කාම විතර්කය ආවට පස්සේ කාම විතර්කය අපි දුරු කරගන්න ඔය ක්‍රමේ කල්පනා කරනවා. ඔය විදිහට කල්පනා කරමින් ඉන්නකොට ඔන්න අපේ හිතේ කාම විතර්කය නැති වෙලා ගියා. දැන් අපිට මොකද වෙන්නේ? සතුටක් උපදිනවද නැද්ද? ආන් ඒ සතුටත් එක්ක කල්පනා කරන්න තව පැත්තක් තියෙනවා. මොකද ඒ පැත්ත? ආන් ඒ පැත්ත තමයි බුදුගුණ කල්පනා කරන පැත්ත. ඔන්න ශ්‍රද්ධාවට එන පැත්තක්. ඔන්න ඒක ඇත්ත තමයි දැන් කියලා දෙන්නේ. ඒක ඔය විදිහට දැන් කාම විතර්කය හටගත්තොත් ඒ කාම විතර්කය හඳුනගෙන ඒක දුරු කරනවා. දුරු කරන්න ඔය ක්‍රම 6ට කල්පනා කරනවා. කල්පනා කරගෙන යනකොට ඔන්න කාම විතර්කය නැති වෙලා ගියා.
නැතිවෙලා ගිය මොහොතේ උපදින සතුටත් එක්ක කල්පනා කරනවා බුදුරජාණන් වහන්සේ දීපු උපදේශේ හරියටම හරි. එහෙනම් බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම මේ කාම විතර්ක දුරු කරපු කෙනෙක්මයි. ව්‍යාපාද විතර්ක දුරු කරපු කෙනෙක්මයි. හිංසා විතර්ක දුරු කරපු කෙනෙක්මයි මේ උපදේශේ දුන්නේ. ඒ නිසා ඒකාන්තයෙන්ම බුදුරජාණන් වහන්සේ අරහං වනසේක කියලා හිත පහදව ගන්න. දැන් ශ්‍රද්ධාව ස්ථාවර වෙනවද නැද්ද අපි? ඔන්න ශ්‍රද්ධාව ඇති කරගන්න ක්‍රමී. ඊට පස්සේ කල්පනා කරනවා මේ උපදේශයේදී බුදුරජාණන් වහන්සේ කාගෙන්වත් අහලා කියපු එකක් නන් නෙවෙයි මේක. කුරු උපදේශයක් නැතුවමයි මේ උපදේශය අපට දීලා තියෙන්නේ. ඒකයි මේ කාම විතර්කේ මගේ හිතෙන් දුර වෙලා ගියේ කියලා සම්මා සම්බුද්ධ ගුණෙත් සීකන. ඊට පස්සේ සීකන විද්‍යාචාර සම්පන්න ගුණේ. දැන් මේ විදිහට මේ කාම විතර්කේ දුර වෙලා ගියා නම් බුදුරජාණන් වහන්සේ කාන්තෙන්ම අවබෝධයට අනුව ජීවිතේ ගත කරපු කෙනෙක් මයි කියලා කල්පනා. ඊට පස්සේ සුගත ගුණේ කල්පනා කරන. මේ කාම විතර්කේ දුරු කරන්න තියෙන්නේ සීලේ පිහිටලා වීරිය උපදවාගෙන ආර්ය අෂ්ටාංග මාර්ගයේ තුලින්මයි. ඒ ආර්ය අෂ්ටාංග මාර්ගය අවබෝධ කරපු පළවෙනි ශාස්ත්‍රඥ වහන්සේ බුදුරජාණන් වහන්සේමයි කියලා හිත පහදව ගන්න. දැන් බලන්න බුදුරජාණන් වහන්සේ හිත පහදව ගන්න ක්‍රමේ සාර්ථක නැද්ද මේ ක්‍රමේ? එතකොට බුදුරජාණන් වහන්සේ කියපු දේ ඇහුවා, අහපු දේ මතක තියාගත්තා, මතක තියාගත්ත දේ කරන්න ගත්තා. කළා ඉවරලා ප්‍රතිඵලත් තමන් විඳිනවා. අන්න හිත පහදිනවද නැද්ද හොඳටම? දැන් හොඳටම හිත පහදව ගන්න. ඊට පස්සේ කල්පනා කරනවා මේ උපදේශදී බුදුරජාණන් වහන්සේ කාන්තේම ලෝකයන් අවබෝධ කරපු ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්මයි. පුරිස ධම්ම සාරතී ගුණයෙන් යුක්තමයි. දැන් අපි ධමනේ වෙනවනේ නැද්ද? අපි ධමනේ වෙන්නේ උපදේශේ. දැන් අපි හටගත්ත කාම සිතුවිලි වෙලම දුර වෙලා යනවා. අපි සම්පූර්ණ ධමනයටපත් වෙනවා. තරහා සිතුවිල්ල කාට වශයෙන් වෙවුලනවනේ නැගේ නේද? ආන් ඒ වෙවුලන ගතිය සම්පූර්ණ නැතිව හංසිඳිලා හිතේ සතුටක් උපදිනවා. නම් අපිත් ධමනය වෙනව නම් ඒ කාන්තයෙන් මේ බුදුරයන් වහන්සේ පුරිස ධම්ම සාරතීමයි. ඉතවයි සත්තා දේව මනුස්ස සත්‍යයන්ටත් මිනිසුන්ට ශාස්ත්‍රඥ වහන්සේමයි. ඉතවයි බුද්ධ මේ අවබෝධ කරත් අපිට තේරෙන භාෂාවෙන් කියන දීප ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක්මයි. ඒ වගේම භගවා ගුණයෙන් යුක්තමයි. ඔන්න බුදුරයන් වහන්සේගේ බුදු ගුණ එකින් එක සිහි කරන්න පටන් ගන්න. දැන් ධර්මය සිහි කළා. ශාස්ත්‍රඥ වහන්සේ ගැනත් අපි සිහි කරන්න. දැන් හිතේ සතුට සතුටෙන් තමයි දැන් සිහි කරන්නේ බුදුගුණ. ඊට පස්සේ ඔන්න සිහි කරන ඒ ධර්මය සවක්කාතයි. දැන් සවක්කාත නැද්ද මේ වැඩේ? දැන් මේ පාඩම කරවුවොත් ඒකයි මනාකොට දේශනා කළ එකක්මයි. අනිවාර්යෙන් අපේ කාම විතර්ක නැති වෙලා යනවා. සවක්කාතයි. සම්දිට්ඨික නැද්ද එතකොට? එහෙනම් අපිට මේ ජීවිතය අත්දකින්න පුළුවන් එකක්. අකාලික යොනම කාලික මේ කාලෙත් කරා නම් අද කාලෙත් කරන්න පුළුවන්. ඕපනායිකයි තමන්ම කරන්න ඕනි. පච්චත්තං වේදි තම. ඒයි පස්සේ ඕන කෙනෙක්ට කරන්න පුළුවන්. ඕපනායිකයි තමා තුළින් දකින්න ඕනි. ඊට පස්සේ පච්චත්ත ප්‍රඥාවන්ත විතරයි මේ වැඩේ කරන්න මොඩයි නම් කාම සිතිවිලාවට පස්සේ හිතීතා ඉන්නව නේද? තරහා සිතිවිලාවත් ඒ ගැන හිතීතා පයිලි ගන්න වෛර කරන්න හිතීතා ඉන්නවා. ප්‍රඥාවන්තය විතරයි මේ වැඩේ කරන්න. ඕම විදියට ධර්මයේ කෙරෙත් හිත පාදව ගන්න. ඊට පස්සේ එනවා ඊළඟ පිරිස. කවුද? මේ ධර්ම මාර්ගයේ පුරුදු කර පිරිසේ නම් ඒ කාන්තේම සුපටි පන්නමයි, උජුපටි පන්නමයි, ඥායපටි පන්නමයි කියලා ශ්‍රාවක සංඝරත්නයේ කෙරෙත් හිත පහදව ගන්නවා. තෙරුවන් කෙරෙහි හිත පහදිනවා. හිත පහදිනකොට සිල්පද ටික රැකේද නැද්ද? දැන් බලන්න සිල්පද ටික ඉබේම රැකෙනවනේ. දැන් කාමී තර්ක මුල් කරගෙන සිල්පද කැඩෙන්නේ, තරහා විතර්ක මුල් කරගෙන සිල්පද කැඩෙනවා, හිංසා විතර්ක මුල් කරගෙන සිල්පද කැඩෙනවා. එහෙනම් ඒ විතර්ක එනකොට මේක දුරු කරනවා නම් සිල්පද රැකෙනවා. ඔන්න සිල්පද කිවිම රැකෙනවා. දැන් තෙරුවන් කෙරෙත් පහදිනවා, සිල්පද ටිකත් රැකෙනවා. ඊට පස්සේ මොකද්ද දිනු වෙන්නේ? දැන් ශ්‍රද්ධාව දැන් ඔන්න එක පාරක් දැන් ඔයක අපි දුරු කළා කියමුකෝ. දැන් වෙන කාම විතර්කයක් ආව, ඔය ක්‍රමහය කල්පනා කරලා දුරු කරගත්තා. දැන් දුරු වුණා යකුසලී. දැන් ආයෙ කරන්න හිතක් එනවද නැද්ද අපිට? දැන් අර සතුටත් එක්ක හිතෙනවා ආය ආවොත් එහෙම අකුසල විතර්කේ ආයත් මං ඒ විදිහට කල්පනා කරන ඕන දෙවෙනි පාරත් ඒ වැඩේ හරියටම හරියනවා. ඒකට ඕන ආය සතුටක් එනවා. ඒකට ඕන ආය තරහසිත ඉල්ලක් එනවා. ආයත් ඔය ක්‍රමයට කල්පනා කරනවා. ආය ඒක දුර වෙනවා. එන්න සතුටක්. ඊට පස්සේ හැමදාම කරන්න හිතක් පහළ වෙනවද නැද්ද? දැන් මේ
අකුසල විතර්ක එන මොහොතේ දුරු කරන්න ආරද්ධ විරිය ඔන්න දැන් තියෙන අධිගයට ඇවිදිනකොට හිටගෙන ඉන්නකොට වාඩිවෙලා ඉන්නකොට අකුසල ආපේටි දැම්ම ආර සතුටත් එක්ක ඒක දුරු කරන්න නිතර නිතර මහන්සි ගන්න. එතකොට ශ්‍රද්ධාව ටික ටික දියුණු වෙනවා. සීලයේ දියුණු වෙනවද නැද්ද? සීලියක් දියුණු වෙනවා. ඊට පස්සේ ආයෙ මොනවද දියුණු වෙන්නේ? වීරිය දියුණු වෙනවද නැද්ද? ආන වීරියක් දැන් ටික ටික දියුණු වෙනවා. ඊට පස්සේ ආයෙ මොනවද දියුණු වෙන්නේ? සමාධිය දියුණු වෙනවද නැද්ද? ආ නීවරණ සංසිඳෙන්න සංසිඳෙන්න සමාධියක් දියුණු වෙනවා. ප්‍රඥාව දියුණු වෙනවද නැද්ද? ඇයි ප්‍රඥාව දුර්වල කරන එක නැහැ දැන් මේ අඩු කරගෙන යන්නේ. ඒක ප්‍රඥාවක් දියුණු වෙනවා. ඒක වල ඔක්කොම දිනු වෙනවා දැන් එක පාඩම පුරුදු කරගෙන කිව්වොත් ඒ නිසා පටන් ගන්නම තමයි අපිට ඕනි. මොකද පටන් ගන්න ඔන්න මට අකුසල විතරකයක් ආවා කියලා තේරුම් ගන්න එක. ඒකට ලොකු උත්සාහයක් තමන්ගේ උත්සාහයක් තියෙන්න ඕනේ. නැත්තම් කරන්න බෑ වැඩේ. ඒතර උත්සාහයක් තියෙන්න ඕනේ මේක තේරුම් ගන්න. දුරු කරන්න ඊට පස්සේ දැන් උත්සාහය සිහියෙන් තමයි දැනගන්නේ. ඊට පස්සේ නුවණින් තමයි මේක හොඳ නැහැ කියලා දැනගන්නේ. දුරු කරන්නේ වීරි. ඔය කරුණ තුන තමයි පිළිවෙලට වැඩි නාතාපි සම්පජානෝ සතිමා කියලා අපි කියන්නේ. ඒතර සතිමා කියන්නේ ඒ කය කෙරෙහි නම් කය කෙරෙහි පවත්වපු සීය. වේදනාව නම් වේදනාව කෙරෙහි පවත්වපු සීය. සිතානුපස්සනාව නම් සිත කෙරෙහි පවත්වපු සීය. ධම්මානුපස්සාව නම් ධර්මයන් කෙරෙහි පවත්වපු සීය. ඔන්න සීය ඕනේ පළවෙනි එක. ඒතර සීයෙන් තමයි පටන් ගන්න. ඊට පස්සේ දෙවෙනි එක තමයි නුවණ. ආතාපි සම්පජානෝ සතිමා. ඒතකොට ඒක ආයපස්සර පිටපස්සේ ඉඳලා උස්සරහට තමයි දැන් අර්ථය අපිට ගැළපෙලා ඉන්නේ ජීවිතේට ගන්නකොට. ඉස්සෙල්ලම සිහිය උපද්දව ගන්න ඕනේ. ඊට පස්සේ මේක වැරදි කියලා හඳුනගන්නේ ප්‍රඥාවයි. සම්පජානෝ කියන වචනේ. ඒක රාග හඳුන ගන්නවා මේක හොඳ නැති එකක්. මට යහපත නිස්පවතින එකක් නෙවෙයි. අනුන්ට යහපත නිස්පවතින එකකුත් නෙවෙයි කියලා හඳුන ගන්නවා. හඳුන ගන්නවා ප්‍රඥාවයි. ඊට පස්සේ දුරු කරන්නේ මොකද්ද? මොකෙන්ද? වීරියෙන් දුරු කරනවා. අකුසලේ හටගත්තේ අකුසලේ මේක මට යහපත මිනිස් පවතින්නේ නැහැ කියලා දුරු කරන්න. ආන් ඒ දුරු කරනකොට වීරියෙන් තමයි. ඒක ආතාපි සම්පජානෝ සතිමා කියන තුනම අපි තුල ක්‍රියාත්මක වෙනවා. නිරන්තරයෙන් මේ කරුණ තුල පවත්නකොට සතිපට්ඨානය තුල සිහිය පිහිටුවාගෙන කෙලෙස් දවන වීරියෙන් ඉන්න කෙනෙක් කියලා බුදුරයන් වහන්සේ වදා. ඉතින් එහෙනම් ඔය පාඩම අපි හැමදාම පුරුදු කරගෙන මතක තියාගන්න ඕනේ. එතකොට ඒක පුරුදු කරගන්න මතක තියාගන්න කොහොමද? ඉස්සල්ලාම දැන් අපි ඇවිදිමින් ඉන්නකොට ආයි පාරක් මතක් කරගම හොඳ වෙර පාඩම් කරගන්න මේක නේද? අපි ඇවිදිමින් ඉන්නවා. දැන් ගමනක් ඇවිදගෙන යනවා. තව ටිකක් සරල කළම ගම. දැන් අපි ඇවිදගෙන යන ඕන්න මොකක් හරි කාමයක් කාම රූපයක් මතක් වෙලා ආසාව හට අරගෙන දැන් හිතේ වැඩ කරනවා. එහෙම නැත්නම් මොකක් හරි ආව සින්දුවක් මතක් වෙලා කටට ආව ප්‍රියමනාප ශබ්දයක් මතක් වෙලා ඕන්න විතර්කයක් හට අරගෙන ඒ ගැරි හිතේ තයි. ඒ නැත්තම් තරහසිත මේ නාසයට දැනිච්ච සුවඳක් ඇවිල්ලා. එහෙම නැත්තම් දිවට දැනිච්ච රසයක්, කයට දැනු පහසක් මුල් කරගෙන දැන් අපි ඒක හිතේ හිතා ඉන්නවා. එතකොටම අපිට සිහිය උපදිනවා මේක නම් හොඳ එකක්. ඔන්න කාම විතර්කයක් හටගත්තා. මේක මට යහපත වෙනස පවතින එකක් නම් නෙවෙයි කියලා කල්පනා කරා. එතකොට අර උපන් කාම විතර්කේ මොහොතෙම නාදිවාසී ඉවසන්නේ නැහැ අපි. දුරු කරනවා. දුරෙම දුරු කරනවා. නැත්තටම නැති කරනවා. අනේ එතකොට කාම විතර්කේ හිබේම අපි තුල ඒ කල්පනා කරනකොට දුරු වෙලා යනවා. ඊට පස්සේ ඇවිදින් යනකොට තරහක් අට ගන්න. ඔන්න කවුරු හරි බැනපු එකක් මතක් වෙනවා. නැත්තම් රෝලා බලපු එකක් මතක් වෙනවා. කවුරු හරි නැත්තම් හින්ට් එකක් පාස් කරපු එකක් මතක් වෙනවා. ඒ වනේ සාමාන්‍ය තියෙන්නේ නේද? ඒව මතක් වෙනවා. මතක් වෙච්ච හැටි ඔන්න අට ගන්නවා විතර්ක ඌ ගාලා. දැන් විපල්ලාසෙන්නේ මේක වෙන්නේ අර මම මුලින් කිව්වා වගේ. විපල්ලාසෙන්ද වෙනව වැඩි. එතකොට මොකද වෙන්නේ? ආන් ඒ තරහා සිතුවිල්ල ආවට පස්සේ කල්පනා කරනවා. ඔන්න මට දැන් තරහා සිතුවිල්ලක් ආවා. මේක නම් මට යහපත නිස්පවතින එක නෙවෙයි. අනුන්ට යහපත නිස්පවතින එකකුත් නෙවෙයි. දෙපිරිසටම යහපත නිස්පවතින එකකුත් නෙවෙයි. නිවන් අවබෝධ කරන්න නම් මේක උපකාරී වෙන්නේ නැහැ. ප්‍රඥාව දුර්වල කරන එක දුක පැත්තේ තියෙන එක. කියලා ඔය ක්‍රම හය වාක්‍ය හය සීකරණ සීකරණ යනවා. සීකරගෙන යනකොට ඒ තරහා සිතුවිල්ල අපි තුළ නැති වෙලා යනවා මයි කියලා මතක තියාගෙන පටන් ගන්න ඕනේ වැඩි. දැන් බෙහෙත් බිව්වොත් අනිවාර්යෙන් හොඳ වෙන්න ඉපයි නේද? ඒ නිසා සාමාන්‍ය ලෝකෙ බෙහෙත් බිව්වට පස්සේ හොඳ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. එහෙම තියෙනවනේ දේශනාවල නේද?
බඩවිරේක ගැන විස්තර කරපු සූත්‍රය තියෙන්නේ. සමහර වෙද්ද දෙනවා බඩවිරේක කියනවා. ඒ බඩවිරේක විවරව සමහර බඩවිරේක වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන්. හැබැයි මේ විරේකයේ තුලින් අනිවාර්යයෙන් මේ අකුසල විතර්කේ දුර වෙලා යනවම තමයි. ඒක රාන් ඒක නිසා හොඳ විශ්වාසයෙන් පටන් ගන්න ඕනේ. දැන් අහලා දැනුම මං කිව්වේ ඒක ඕනේ කියලා. බුදුරජාණන් බුදුගුණ අහලා අපිට පැහැදීමක් ඕනි. මේක පුරුදු කරන්න. ඒතර ඒ පැහැදීම නැතුව කීයටවත් කරන්න බෑ මේක. බුදුරජාණන් වහන්සේ ගැන අහලා ධර්මයේ ගැන අහලා සංඝගුණ ගැන අහලා යම් පැහැදීමක් අපිට ඉස්සල්ලාම ඕනි. ආන් ඒ පැහැදීම මුල් කරගෙන තමයි අපි එතනින් එහාට පැහැදීම දක්වා දියුණු කරගන්නේ. ස්ථාවර පැහැදීමක් දක්වා යන්නේ. ඉතින් ඒක නිසා අර විදිහට හිංසා සිතුවිල්ලක් ආවත්, කාම සිතුවිල්ල විතර්කයක් ආවත්, තරහ විතර්කයක් ආවත් හොඳට ඒක හඳුනගෙන ඔය ක්‍රම හය හිතේ පුරුදු කරගන්නවා කල්පනා කරන්න. දැන් ඕක තව ගොඩාක් විස්තර කරලා තියෙනවා සූත්‍රවල. දැන් ඉන්ද්‍රිය භාවනා සූත්‍රය ගත්තොත් ඒත් ඔය කාම විතර්ක දුරු කරන විදිහක් තියෙනවා. ඊට පස්සේ ගත්තොත් විතක්ක සංඨාන සූත්‍රය ගත්තොත් ඒකෙත් දුරු කරන විදිහක් තියෙනවා. ගොඩාක් සූත්‍ර තියෙනවා අකුසල විතර්ක දුරු කරන ක්‍රම. ඊට පස්සේ තව ගොඩාක් සූත්‍ර තියෙනවා. ඊට සාධිපතී කියලා සූත්‍රයක් තියෙනවා. ඒකට ඒකෙත් තියෙනවා දුරු කරන විදිහ. ඉතින් අපිට ඔක්කොම විස්තර කරන්න වෙලා මදිනේ. ඒ නිසා එක ඔය දේශනාවේ මතක තියාගන්න ඔය ක්‍රමේ පුරුදු කරන්න මහන්සි ගන්න අද ඉඳලා. අද ඉඳලා කියන්නේ දැන් ඉඳලා පටන් ගන්න පුළුවන් නේද? තවන්ට දැන් මේ ධර්ම දේශනාව අහලා ඉවර වෙලා යන අතර හට ගන්න පුළුවන් කාම සිතුවිලි. තරහා සිතුවිලි හට ගන්න පුළුවන්, හිංසා සිතුවිලි හට ගන්න පුළුවන්. ආන් ඒ හට ගන්නකොටම තේරුම් ගන්න මේ සිතුවිල්ල නම් මට යහපත වෙනස් පවතින එකක් නෙවෙයි කියලා හිතලා අනිත් පැත්තට හරව ගන්න. ආන් එතකොට මේ විතර්ක තුන නිතර නිතර අපි දුරු කර කර ඉන්නකොට නිරන්තරයෙන්ම ආරාධ්‍ය වීරියෙන් යුක්ත ඉන්න කෙනෙක්. ඊට පස්සේ දුරු වුණාට පස්සේ බුදුගුණ ටික හිතන්න පටන් ගන්න. ඒකාන්තයෙන් මේ අකුසල විතර්කේ දුරු කරන්න කියන දේ බුදුරජාන් වහන්සේ අරහං සම්මා සම්බුද්දයි කියලා බුදුගුණ ටිකත් හිතන. එතකොට ආයේ එන්නෙම නැතුව යනවා ටිකක් කල් යනකොට නේද? ඇයි බුදුරජාන් වහන්සේ කියලා පැහැදීමත් වැඩි වෙනවා. ඊට පස්සේ පවට බයක් දැන් තියෙනවනේ ආතාපි අනොත්තාපි. පවට බයක් තියෙනවා. ඇයි බුදුරජාණන් ධර්මයේ හල සතර අපායෙන් දැන් අකුසල විතර්කයක් හිතේ ඉඳා එනකොට මැරුණොත් නිරය උපදිනවා නම් අපරාධණයක හිතේ ඉඳා ඉන්නේ නේද? තරහා සිතුවිල්ල කැවිල්ලේක හිතේ ඉඳා එනකොට මැරුණොත් ඒ මැරෙන මොහොත අපි කොහි වෙලේද කියන්නේ බෑනේ. බුදුරජාණන් වහන්සේ කිව්වා ගත්ත හුස්ම ටික පහළට හේලන මොහොතක්වත් විශ්වාස කරන්න එපා කිව්වා ජීවිතය ගැන. කොයි වෙලේ මැරලා යන්න පුළුවන් දන්නේ. ඉතින් අපි ඇවිදිමින් ඉන්නකොට මැරෙන්න බැරිද අපි? වාඩි වෙලා ඉන්නකොට මැරෙන්න බැරිද අපි? හාන්සි වෙලා ඉන්නකොට මැරෙන්න බැරිද? ඒ ඉරියව් හත යෝනි ඉරියව්වක මැරෙන්න පුළුවන්. ඒකට ඒ සෑම ඉරියව්වක් තුළම අපි මේ අකුසල විතර්ක හඳුනාගෙන ඔය විතර්ක තුන දුරු කර කර ඉන්නවා නම් සම්මා සංකල්පයේ තමයි අපි තුළ ගොඩ නැගෙන්නේ. සම්මා සංකල්පයේ දිනු කරගන්නකොට අපිට සම්මා වාචා සම්මා කම්මන්ත ඔය ඔක්කොම ආර්ය අෂ්ටාංගික මාර්ගය අපි තුළ දියුණු වෙන්න පටන් ගන්න. සේක බල දියුණු වෙනවා. ඉර්ධිපාද හතර දියුණු වෙනවා. සතර සම්‍යක් ප්‍රදාන වීරිය දියුණු වෙනවා. සම්මා මේ පංච බල දියුණු වෙනවා. පංච ඉන්ද්‍රිය දියුණු වෙනවා. සප්ත බුද්ධංග ඔය පත්තිස් බෝධි පාක්ෂික ධර්මම ඔය පාඩමෙන් දියුණු කරගන්න පුළුවන්. ඒ නිසා අද දවසේ ඔය පාඩමෙන් මතක තියාගන්න. ඒක මොකද්ද මතක තියාගන්නේ? ඇවිදින්මින් ඉන්නකොට කාම විතර්කයක් හටගත්තොත්, තරහා විතර්කයක් හටගත්තොත් හිංසා විතර්කයක් හටගත්තොත් මම ඒක නම් හිතේ ඉතා ඉන්නේ නැහැ. ආන් ඒ මොහොතෙම දැන් අර ඉන්ද්‍රිය භාවනා සූත්‍රය කියන්නේ හරියට හැස්පිල්ලමක් හෙලන මොහොතේ වේගෙන් මේක දුරු කරන්න කියන. බලවත් පුරුෂේ කටේ කෙල ටිකක් තියන කෙල් හිට බිමර ගහනවා වගේ. වේගෙන් මේක දුරු කරන්න කියන. ඒ මොහොතේ නැති වෙලා යනවා කියන. ඒ නිසා බොහොම පැහැදිලිව බුදුරජාණන් වහන්සේ මේ අකුසල විතර්ක දුරු වෙනවා කියන වචනේ ওই විදිහට කල්පනා කළොත් සූත්‍ර විශාල ප්‍රමාණයක දේශනා කරනවා. ඒකේ මේ දේශනාවල බුදුරජාණන් වහන්සේ අන්තිමට විස්තර කරනවා යම් ශාස්ත්‍රඥ වහන්සේ කෙනෙක් යමක් කළ යුතු නම් ඒ දේ ඔබලට කළා තියෙන්නේ කියලා. ඒ දේ පුරුදු කරන්නේ නැතුව පස්සේ පිළිසර වෙන්නත් එපා කියලාත් බුදුරජාණන් වහන්සේ කියන. ඒ තරම් බලවත් විදිහට ඒ දේශනා කළා තියෙනවා. ඒ නිසා අපි මේ පාඩම අනිවාර්යයෙන්ම අපේ ලැබිච්ච මේ දුර්ලභ ජීවිතේ පුරුදු කරගන්න මහන්සි ගන්න ඕනේ. එතකොට අපිට පුළුවන් අවබෝධයෙන්ම බුදුරජාණන් වහන්සේ කෙරෙහි හිත ශ්‍රද්ධාව ඇති කරගෙන සීලය දිනු කරගෙන මේ ලැබිච්ච දුර්ලභ ජීවිතයෙන් ප්‍රයෝජනයක් ගන්න. ඉතින් අද ඉගෙන ගත්තේ දේශනාවේ නම තමයි
චරන්ත සූත්‍රේ අංගුත්තර නිකාය දෙක පොත් වහන්සේගේ තමයි තියෙන චතුක්ක නිපාතේ. කරුණු හතරක් බැගින් විස්තර කරන නිපාතේ තමයි තියෙන්නේ. ඉතින් ඒ නිසා අද දවසේ අපිට ඉගෙන ගන්න එතකොට කාලේ වේලාව දැන් අවසන් වෙලා තියෙන්නේ. වේලාව වේගෙන් යනවා. අපේ මරණයත් වේගෙන් කිට්ටු වෙනවා. ඒ නිසා විතර්කත් හෝගාලා එනවා නේද? ඔය විතර්ක තුන හෝගාලා එනවා. ඒ විතර්ක හඳුනාගෙන ඒ විතර්ක තුන ඒ මොහොතෙම දුරු කරන්න අපි උත්සාහයක් වීරියක් ගන්න ඕනේ. එතකොට මේකේ ආතාපි ඔත්තාපි සතතං සමිතං ආරද්ධ වීරියෝ පහිතත්ව උච්චතේ ආරද්ධ වීරියෙන් යුක්ත වාසය කරන කෙනෙක් කියලා දේශනා කළා. ඉතින් ඒ නිසා අපිට සද්ධාවත් දියුණු කරගෙන සීලියත් දියුණු කරගෙන මේ ගෞතම බුද්ධ ශාසනයේදීම චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගෙන සසර දුකෙන් නිදහස් වන්න මේ ඉගෙනගත් සූත්‍ර දේශනාව අපි සියලු දෙනාටම උපකාරයක්ම වේවා කියලා.